උමෙක්වන්නේ දිවා පෝත්ත්‍රකාශය සමගින් මම ආසිරිප්‍රමවර්ධන. මම වත්සලා කුලසූරයේ මුලින් අවධනය ප්‍රතිී සිරස් තල වෙත. පස්කොඩ ඉඩම් හිමිකම් ඔපු ප්‍රධානය අගමැතිකගේ ප්‍රධානත්වෙන් දෙදහස් විසි පහේදී ආහාර අවශ්‍යතාවෙන් සියට අනූපහත් රටේම නිෂ්පාදනයට සැලසුම්. ප්‍රදේශ හිපයකට අදත්හදසුලන් නායාමේ අනතුරු ඇග වීම්තාතුරටත් පාකිස්ානයේ නව අකමැතිලෙස ඉම්්‍රාන් කාන් ඩරුපතේ පස්කොඩ දෙනයාය ඉඩම් හිමිකම් ඔබපු ප්‍රධානය කිරීමේ වැඩස්ටහන අග්‍රාමාතය රණනි වික්‍රම සිහ මහතාගේ ප්‍රධනත්වෙන් පැත්වෙනවා. යහපාලන රජයට වසර තුනක් සපිරීම සහ, පස්කොඩ ප්‍රදේශලකම් කාර්යාලයට වසර විසිපාහක් සපිරීම නිමිත්යෙනුයි වැඩස්ථාන සංධන කරතිබෙන්නේ. විසි පස්වන පස්කොඩ රජත උදාානය ලෙස නම් කර ඇති වැඩස්ථාන උරුබොක්ක මහජන ක්‍රඩාගනයේදී මේ වැඩවිට පැවැත්වෙනවා. ප්‍රදේශයේ ප්‍රතිලාභය පවුල් දහසක් සඳහා ඉඩම් හිමිකම් ඔප්‍රධානය කිරීම මෙහිදී සිදු කරෙනවා. ආමාතිවරුන් වන සාග රත්නායක, ගයන්ත කරනාතිල කැ මහත්තතුරුන් ඇතුළු පිරිිසක් මෙම අවස්ථාවට සහභාගිවී සිද්නවා. මේ පිළිබඳව වැඩිතුර තොරතුරු අපගේ ඉදිරි ප්‍රරති ්‍රරශ තුළින් තුින් බලාපොරොත්තුවන්න. දෙදහස් වෙසිපා වසර වන විට රටේ ආහාර අවශ්‍යතාවෙන් සියයට අනු පහක්ම රටතුන නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සැලසුම් මෙ වන විටත සකස්කරතිබෙන බව අමාතේ මහින්ද අම්්‍රවීර මහතා පවසනවා. අම්ඹලන්තර ප්‍රදේශය පැවැවති වැෞද්දහසයි ගම්ද හසයි සංවර්ධන වැඩසටහනකට සහපාගේ වෙමින් අමත්තවරයා මේ බව කියා සිටියා. යයාපන අපි ටගන්න රටක ජුව වන්නයි මිදිීවන්න भි යාපන තරනතෙක්ක ඒ ගාාවදිියත්ක. මේ වගේ වැඩසරහන් රාශයක් අපපි මේ රට දුළල ක්‍රාත්මක කරනවා. අපි ගොයින් ජනතාව ඉස්සරහටගේ ර දවශ්‍යාර නිෂ්පාදර කිරීම ගැනතමයි අපිදැ සාහකච්ඡා කරන්නේ වැඩපිල් හදාගෙනයා. දෙදස් විසි පාාවෙනන කොටට මේ රට අවශ්‍යාර සියයටට අනුපාක් ේර තුල නි්ාදරය කරගන්න පුළුවන් මට්ටමට ඒ සැලස්බස සකස් කල තියෙන්. යි අපි තරුණයොත් ගේෙනවා අපේ ගොයිබීමට. මේ රටේ ජනතාවට මං ආරාධනා කරන සියලම දෙෙන නැවත් වගා කරන්න ඉස්සරහටෙන් ඔබ ආරක්ෂා කරන්න ඔබව රැකගන්න මේ ජනදවොත්තුමත් මේ රජයත් ගන්න පුළුවන් සියලු ක්‍රියාමාරගන්න. වැවදහසයි ගම්දහසයි රජයේ වැඩස්සටහන යටතේ. අම්බලන්තුොට මුලන වැව සංවර්ධනය කිරීමහා එම ගම්මානයේ යටතල පහසුගම් වැඩදියුණ කිරීම, අමාත්‍ය මහින්ද අමරවර මහතාගේ ප්‍රධහනත්වෙන් පසුගේදා ආරභූනා. වැවදහසයි ගම්දහසයි වැඩස්ටහනේ තුන් සසියති හතරවන අධියර ලෙසයි මේ ක්‍රියාත්මක වුණේ. ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ඇතුරු යටතල පහසුගම් ්‍රශ්යක් මෙයටතේ වැඩදිියුණු කිරීමට නියමිත. මුලන ප්‍රදශ පවල් හර්සසිකට අධික ප්‍රමාණයක් සඳහා, කාමනික පොහොර අඹ පලහා කොස් පල බෙදාදීමක්ද අමාතිවරයාතින් සිදුකෙරුණා.. දිවෙන පුරාප්‍රදේශව කිහිපේක අද දිනේද සුළලන් තත්වය වැඩීමක් අපේක්ෂා කළ හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්ත්මේන්තුව නිේදනය කරනවා. මේ අතර නායාමේ අනතුරැවීම් නිකුත් කල ප්‍රදේශවට එම නිවේදනය තවදුරටත් බල පැවැත්වෙන බවයි ආපදා කළමනා කර ධ්‍යස්ථානය සඳහන් කරන්නේ. කන්ඩම පැවතුු වැසි තත්ව කපයක් හේතුවෙන් වාන්දොට විවෘත් කිරීම් රැසක් සිදුවමින් පැවතුනඒ සපේදා දිනේද. අද දිනේදෙත් වන්දුට විරතු කිරම් දෙකක්වාර්තාාවව ලක්ෂාන ජලාසයත් හා මවසක කලේ ජලාසෙත් මීට අමතරව අද දවල් දොලහට පමණවාන්දට විෘත කල හැකි බව කාසල් ජලාසයට වාර්තාර අද දැසනට පටන් ජනාව දරවත් කිරීම කටයුතු සිදුවන් ලබලතිතර ශෂම කැරනිකන්ගේ ජලමටම ථාව වැඩිමක් අපට පනුම් කල ති හත්වන් ම කි ද ස. පෙන් ලෙස පහල ප්‍රදේශව සිදන ජනතාවට පිල්ලසි දින. දේවෙන විට කිතුල්ගල ප්‍රදේශන් ජලමටම යම් වැඩවීමක් අපිට පෙන්නුම් කලතිබෙන මාර්ග පාත් න්වේ වාර්තාානුව කැසිවතත් ඒ ආතාක්ෂණික කරු සබන්ධීෙන් එල අදාලාතන සමග සබන්ධවිීමින් ජනතාව තොරතුර ලබාදීම ක්‍රමවේද පැවි අතර පුරම ත්මයි ලගු වාර්තාවන ත තත්වය මද්‍යම සරග පලත්ල අවදුරල ැ න ිමට හ ර යම් සබද න රලිය රත් ර ප න . ගතින නිවෙදන තවමත් ව ලංගෙනවා හඳු කර ජනතාව ජනායම් ලක්ෂණ පිළබඳ විමසිරිමත්වන්න මුහදේ සවභාව සලකා බැලූීට කොළඹසිට පුත්තලම සහකන්සන්තුර හර ර කු මළ දක්වාත් හම්න්තු සි පොතිවිල් දක් මුදු කලාප 50 ිම හැක් හත්තක තරම් ද ුක් ඇතිවෙන්න පුළම් දව හ නාාවක පාවන් පිළිබඳ විමමුසිලමත්වීම තාමත් වැදක්ත් වෙනවා දවන්න අහතේ පැ මි පහ හැක් දක්වාත් අද සුලන් ඇතිවීම හැකව පෙනවාතිගේ පිබඳ විශෂය අධනයක් යොමු කරන්න ධම කඳුකේ පටහිර බෑවුම් ප්‍රදශලට ඇදහලනෙන දරානිපාත වර්ශාවත් සමඟ, කාසල්රි ජලාශයේ වාන් දැමීමට පටන් ගෙනති බෙනවා. මවස්සා කැලේ සහ ඉහල කොත්මලේ ජලාශවල වාන් දුොරට තුනැගින් විෘතරතිබෙනවා. කැනියොන් සහ ලක්ෂපාන ජරාශවල සියලු වාන්දුරටද වෙවෘතකර ඇති බවයි විදුිුබල ම්ඩලේ පවසන්නේ. මෙතර විමල සුරයන්ර ජලාශේද වාන් මටමට පැමිණති බෙනවා මෙයතර හැටන් කොලව ප්‍රධහන මාර්ගේ ස්ටන් වත්ත ප්‍රදේශය පස්කන්ද කඩා වැටීම හේතුවන් මාර්ගය තාවකාලික වසාද මාතිබුණනා. නෝවුඩ් මාර්ග සංවර්ධනාධිකාරයල්ලද හරිගේ මදිහත්වීමෙන් සකස් කෙරුණු තාවලික මාර්ගය ඔස්සේ ප්‍රථවාහන ගමනා ගමනේසඳහාඒක්මන්තීරුව කිවෘතකිරීමට පියවරගෙනති බෙනවා. ්‍රොපියහල් දහසේ ව්‍යජ මුදල් නොටු හැත්තෑවක් සමඟ සකකරුවන් දෙදෙනෙකු ගලින්ිඳරු ැව ප්‍රදේශේදී අතරන්කොට ගැනැතිබෙනවා. ගලින් පිඳරු වැව පොලිස් දූෂණ මර්ධනඒකට මද්‍රවය සම්බන්ධයෙන් ලබුණු ොරතුරකට අනුව ගලින් පිඳරු වැව පනිිකාරමඩුව ප්‍රදේශයේ වැටලීමක් සිදු කෙරුණා. එම වැටලීමේදී මෙම ව්‍යාජ මුදල් නෝට ොගේ හමෝ ඇත්තේ. නිවසක් තුළි තා සූක්ෂම ලෙස මෙම ජාවාහරම පවවාකිෙන ගොස්තිබූ බව පොලිසිය පවසනවා. යාජ මුදල්නොට මුදරණයට යොදාගත පරණැකහිපයක් ද අතරංගුවට ගන්න. සැකරුවන් අවුරුදු විස්ස සහ විසිතුන යන වයස්වල පසුවන්න්නන් වෙන අතර ඕුන් අද කාටකස්තිගලිය මහිස්්‍රා අධිරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි නව කර්මාන්ත සහා නිදහස් වෙළඳ කලාප ඇතිකර ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගෙන බව අමාත්‍ය මලික් සමර්වික්‍ර මහතා පවසෙනවා. අපි දන්නවා ගිය අවුරදුල් පහළුව තුළ. අපේ රටේ නිදහස් වෙලද කලාපයක් ආරම්භ කරල නෑ. දැන් අපිට සැලසුම් හදළ තියෙනවා මෙයා අවුරුත් දෙමපේව පටන් ගන්නවා. නිදහස්. ंद කलाप की प्याයක් आराम्बा कर. हमबांतोට திருुपुनामले मिलनेनिय ඒवाගේ में बिंगी लिए निधහ विरंंद කलाप्या ऐति करला वित्रराट सहा, ලंकाविी नाजुों को योगගඉनලා කर्माந்தसाला ඇति करला අපේ धर्नोंतर्य इंटरा यति रक्षा दीला ඒ थड़ින් එගේ जीवते दिूवन खरा අප दै। මේ රට දියුණ කරල්ලා සංවර්දන ඇති කරලා. ඒ තුළින් පේ අයිංසක දු්පත් ජනතාවට ආර්ථක නිදහසක් ලබාගන්න තමයි අපේ ආන්ුවේ ප්‍රතිපත්ති. නව අපනෑනකරුවන් තිදහසක් බිහ කිරීමේ ජාතික වැඩස්්‍රානේ වයිම පලාස් වියවසායක දනුවත් කිරීමේ වැඩස්ටහට එක්ීමෙනවේ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. සංවර්ධන උපය මාර්ග හා ජාත්‍යන්තර වවෙළධ මාත්‍යංශුවේ සහ ශ්‍රී ලංකා අපනෑන සංවර්ධන මණ්ඩලේ එක් වයි වැඩ ස්්‍රණන ක්‍රාත්මක කරන්නේ. ැති ඇමතුරුගතුරු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණ. ජාතයන්තෙන සයිටස් සමුළුව ලබනවසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා. වඳපයාමේ තර්ජනයටලක් පතිශාක හා සත්ව විශේෂ ස්ථාර්ක්ෂණය කිරීම සඳහා ජනතාව පෙළඹවීම මෙම සමුළුවේ අරමුණයි. ලබන වසරේ මයිමස සිතුන් වනදාසිට ජනිතුන් වනදා දක්වා, සිරිමාවෝ බඩර් නායක ජාතියන්තර සම්න්ත්‍රන ශලාවේදී සමුව පවැත් වෙනවා රටවල් එකසි අසුවක නියෝචිතයින් සහ. ජා්‍යන්තර සංවිධහන රාජ්‍ය නොවන සංවිධහන, පරිසර සංවිධහන මාන්තිවේදීන් ඇතුළු හාරදහසකට අධික පිරිසක් ඊට එක්වීමට නියමිතයි. තිරසර සංවර්ධන ප්‍රතිපත්ති යටතේ ජනාතිපතිතුමාගේ මඟ පෙන්දුවීමෙන්, පුළුල් වැඩසට හනක් ක්‍රියාත්මක කරමින් තිබෙන අවස්සාාවක මෙම සමුලුව ශ්‍රී ලංකාවේ පවැත්වීම විශේෂත්වයා. ඒ පිරිබඳ විශේෂසා කච්ඡාවක් ජනාධිපති ලේකම් උදේ ආර් සෙනවිෙනත්ත මහතාගේ සහපාගීතුවෙන් ජනාධිපති කාරයාලේදී පවැත්වනා. நிமல் சிரிப்பாலது செல்வா ஜோன் அமரத்துூங்கு காமினி ජாய்விக்கும்ம பெரேராயண அமாத்தி வருருது මෙம சாக்கச்சாவட்டு සහபாகிவுனா. யුද්ධ හේතුයනූ வளனியா திஸ்ருக்கே பவுல் பහ දஸ் එකசிய பணස්துனක් யாளி පதிஞ்சිரவசன்பது வௌனியா டிஸ்ரிட்லேம் காரியாலே සඳහ කணவா. මාත්‍ය තිලක් මර පනමහත ප්‍රහන්ත්වෙන් වව්නිාව දිස්ට්‍රික්ලෙකම් කාරයාලය පැති රැස්වීමකද මේ බව අනවරලය වුණා. එහිද අවතැන් වූ පවුල්, පාලොස් දහස් එකසිය පනස්තුනකටයත් සාමාචකීන් පනස් හරදහ පන්සියාසූ පස් දෙෙකු නැවත පදිංචි කළ බවයි සඳහන් කෙරුණේ. එයනොෝ වව්නිියාව දකුණු කොට්ටාශය පවුල්,දොලහක් වෞ්්‍යාව ප්‍රදේශලකම් කොට්ටාශයේ පවල්, තුන්හ පන්ස පනහක් වෞනි්‍යාව උතුරු කොට්ටාශය පවුල්, ප නවස හැටක් සහ, වෙන්ගල වෙට්ටිකුලම් කොට්ාශයේ පවු දිදහස් පන්සිය විසි පහක් නැවත පතිංචි කරතිෙනවා. ප්‍රදේශය රැසක ජනතාවට සෙත සලසමින් අයගම අතුකෝල්ල ගොඩ පලිමි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණා. මේ පිල්බඳ ඇතුළු තවත තොරතුළු සම්වර්ධන පුවත් විශේෂාන්ගය. ඇලවාන අයගම සහ රත්නපුර පානතුර ප්‍රධහනු මාර්කට සම්බන්ධ අතුකෝරලගොඩ පාලමේ ඉදිකිරීම් කටේතු ඊයේ ආරභකිරුණා. ඒනිියෝ චමාත්‍ය දුනේෂ ගන්කන්ද මහතාගේ ප්‍රධහනත්තුවෙන්. පසුග වසරේ ගන්වතුර සහ නායාම හේතුවෙන් අයගම ප්‍රාදේශෙල්ලේකම් කොට්ටසේ පාලම් විස්සක් පමණ විනාශ වනා. ඒ අතරින් පාලම් පහළුවක පමණ ඉදිකිරීම් කටේතු මෙවන විට ආරම්භ කරතිබෙනවා. මෙ අතරින් අතුකෝරල ගොඩ පාලමේ ඉදිකිරීම් සඳහා වැෑකිරණ මුදල රුපියල් ලක්‍ෂ පන්සීයක්. ග්‍රමියම්වර්ධන කටයතු කඩිනම්වසිදුකිරීම පිළිබඳ, ප්‍රදේශය ජනතාව, රජේට සිය ප්‍රශංසාාව පල කරනවා. අපිට මේ පාලම මේ විදි හයට සකස් කරල දෙඩක් තිපත්වීම පට ලොක භාගයක් සතුට දවසක් කට්දවස මේ පාලම ලබදුන්නට බොම ස්තුූතියි බහමාරෙන්තමයි අපි හොරුවකින් තමයි ගොඩමකටනේ හොම ස්තූතිය කරවැඩ මේග මේ ගොඩක් ගෙල්වටයඇන්න තිබි චෙක්කව මාර්ගෙන පැස්සල වස්සලට කොලයන් ගොඩක්කමාරුයි පොත්පත්න අරගෙන තෙමී තෙමියන්නේ ගොඩක්ළමයි වැටිල තුවාල වෙලා තියෙනවා අපිට පාලම ලැබුණ කියලා කියන්න අප ගොඩක් සතුරී. රජේ නවස සම්වර්ථන වැඩ පිවෙල අයටතේ ක්‍රියාත්මක, ඒකා බද්ද ජලපලදායිතා ව්‍යපෘතිේ කටයුතු පිළිබදස්වා පැලීමට. විදස්තුූත පිරිසක් නිරීක්ෂණ චාරිකාවක නිරත වනා. දැදුරුව එෙන් ඉගිනිමිටිය ජලාශයට හා මහවුස් පවැවටත් රථබලා ඔයෙන් විජේ කටුපද වැඩත් ජලය ලබාගැනීමේ කටයතු මේ ඔස්සේ සිදුවනවා. වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකර නමාත්‍යංශීයටතේ ක්‍රියාත්මක, ඒකා බද්ද ජල පලදායිතා වැඩිදිුණු කිරීමේ ව්‍යපෘති සඳහා. ආසියනු සම්වර්ධන බැකයි දායයිකත්වේ ලබා දෙන්නේ රාජ්‍ය මාත්‍ය පාලිත රගේ බණ්ාර මහතා ඇතුළු පිරිසක් මෙමවස්ථාවට සහභාගේ වනා. ඉදිරිකාල පචේදේද හැකාව ලබේවවි තයික්මනින් මේ ව්‍යාප්‍රතිආරම්ම කරන්න ලබන අවුරුද්ධත් සමස්ථවයයි ත් සමස්ත වූෙන් වාරි කටයුතුවල සුවිශේෂී සම්වර්ධනයක් ඇතිව වෙන කියන කාරණය අප කියන්න බල මේ ව්‍යාපෘතිත් එක්කල. අනුරාධ පුර මහචන සතිපොලෙහි සම්වර්ධන කටයුතු සඳහා රොපියල් මිලියන එකේ හැත්තෑ හැක මුදලක් වෙන් කරතිබෙනවා. ආසියනු සම්වර්ධන බැකුණය ආධාරයටතේ, මහනගර සහ බස්නාහිර සම්වර්ධ නමාත්‍යංශයේ මගින් එහි සම්වර්ධන කටයුතු සිදු කරනවා. එහි පළමු සහත් දෙවන අධියරයටතේ කඩකාමර නවසීතතියක් එරිකිරීමටන ීමිතයි. පරණ! ිචොල වෙරන්දයම් කරනයටත් ඩුගණ්ඩ යනනයටත් බොහෝම අපහතාවයන්ට පත්තෙන්ට සිදවරක් මේ පොල හදලා බොහෝම ලස්සන්ට පිළිවල්ට ඒ කරනය ගැන රජයට ස්තුතිවන්ත වෙනවා. අපිීසර පොලේ අද්දි ය අන්ඩ බෑහැරියාමාරුවෙන් අප ග ප දැන්කරද දෙයක් නැතුහදරගම් බර කාරගණනන්න පුල. අදර දේකට මෙම ව්‍යාපෘතය කිරීමට තමා සැලසුම් කරන්නේ මේ අනුරාපුරේ කියන පූජනය නගරයේ අලංකාරය සහ පෞදත්තේ රැගැනීම අරුුණු කටගන ගරි සංවර්ධන අධිකාරරි සකස් කරන සැලසුම් මොල අදියරක් වසිින්තම ව්‍යාපතියක් ්‍රියාත්ම වන්නේ. අලිමිනිස්කටමට විීම අරින් අත සරත්වන්සේ මහත අඉදිි පත් කළ යෝෂජනාවලට කැිනට් අනුමැතිය හිමි වනා. මිනිස් ගැටම මේ වනවිට උග්‍ර ගැටලුුවක්වතිබෙනවා ඒ හේතුවෙන් වසරකට මිනිස් ජීවිත අසුවක් පමණது වனாலிින් දෙசிய පணහක් පමණද අහිිවන බවයි වාර්තාපෙන් වාතෙන්න්නේ. දේපලහා වගාහානි හේතුවෙන් රටට සිදුවන ආර්ථිකපාඩුව අතිමාත් ආහාරහාால் ජලය සොයා වන අලින් ගම්මානවලට කඩාවැදීම හේතුවෙන් සිදුවන දේපළහා ජීවිතහානිවලට අමතරව ஆර්ථික සමාජිය හා දේශපාලික ගැටළු රැසක් මතුවතිබෙනවා. අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මෙම ගැටලු සදහා කඩිනම් විසඳුම් ලබාදීමට පියවරගත්තා. මේ අර්තේ පවතින විදුලි වැට නවීකරණය කර නිසි පරිදිී නත්තු කිරීම, නව විදුලි වැට ඉදිකිරීම, පීඩාකාරී වනාලින් සඳහා රැඳවුම් අධ්‍යස්ථාන ඉදිකිරීම, රක්ෂිත තුළ තෘනභහොමී ඇතිකිරීම, වැව් ඉදිකිරීම ඇතුළු වාසස්ථානවල ගුණත්මක භාවය වැඩිකිරීම, වනාලින් ගමන්ගන්නා මාර්ගවල අවහිරතා ඉවත් කිරීම සිදු කරෙනු ඇති. වසනක් තුලදී අලිමිනිස් ගැටලුවට විසදුම් ලෙස නිමකිරීමට අපේක්ෂා කරන වැඩසතහන් බැසකටම කැබිණ් අනුමැතිය ලැබී තිබෙනවා. මෙ සදහ රුපල්මිියන හාරදහස් නවසිය හැට තුනක් වැවෙයි අපේක්ෂා කරෙනවා. අපිරිසතු ආහාර අලවි කළ හා අපිරිසදු ස්ථාන පවත්වාගනග வෙන්සල් වැසකට நடுபැවරීමටවැலவாය සෞඛ්‍ය වද නිලධහරී කාර් යායේේ මාජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටේතු කලා. වැලවාය සතිපොල සහ වෙනත් සැල් කෙහිපේක කළ සෝති සිබිහිම්කති මෙම අපරිසිදු ආහාර හා කාලිකුතු ආහාර අලිවිකලස්ථාන හමු වේ ඇතේ. එහිදී සතිකොලේ වෙළඳන් කප දෙෙනකුට හා වෙළඳ සැල් හායකට නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂගවරුන් කටයුතු කළා. තවත් වෙලෙන්සැල් වෙස්සකට පමණ දැඩි ෙස අවවාධ කර තිබෙනවා. අලව සඳහා තිබු අපිරිසිදු ආහාරදුද්‍රාවර් වැසක විනාශකිරීමට මෙහිදීපියවර ගැනනා. යිතිහාස්සික හනුවර ඇසල පෙරහර මංගල්ලයේ දෙවන කුබල් පෙරහැර ඒ වීදි සංචාරය කළා. දෙවන කුබල් පෙරහැර දළදා වීදිිය, ඩියසිරනාක වීදියෝසේ පැමිණ ෙවැදීම සිද වනා. සිංහ රා හස්තියා කරණ්ු වැඩම කරබූ අතර මියන් රජා සහ බුරුමරාජයන හස්තිීන් දෑලේග මන් කලාා. සාම්ප්‍රදායක නර්ථනාග ඇතුළු අග රැකින් සමන්න්නත වූ පෙරහැර ැබීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටියා. තුනට කුමල් පෙරහර අදරාත්‍රිය වවිදිසංචාරය කිරීමට නිය මිතයි. අවසන් රන්දුලි පෙරහර ලබන විසි පස්සුදා පැත්වීමටයි කටයතියෝදා ඇත්තේ. මැදවචී ප්‍රදේශය ඇති වූ ගෙන්න්නකින් අකර දෙසයක පමණ භූමි ප්‍රදේශයක්ක ස් සම්පූර්ණයම විනාශ වනා. ැදවත්්චිය නාගත්‍රදනැව සේබලාගස්සවාදී ප්‍රදේශපුරා ඊ රාත්‍රයේ පැතිරගිය ගින්නෙන් විශාල ප්‍රදේශක විනාශවනා.ඉන් වටිනා පැලැති සහශාක විශාල ප්‍රමාණයක් ද විනාශවී ඇති බවයි වාර්තාාවන්නේ. වියලි කාලකුණිය සහස්සුළඟ හේතුවෙන් ගින්න වේගෙන් පැත්‍ර ගොස්තිබනවා. මේ වන විට ගින්න නිවාදමා ඇති බවයි අප වාර්තාකරූ ප්‍රකාශව කළේ. මඩ කලපුුව චෙන්න් කලඩි ප්‍රදේශයේ පොද ස්ථානව තත්ව ස්වා බැලිඳහා ජනාදීපති සම්බන්ධි කරනලකම් ආචාරය කෝල්ටන ප්‍රනාාදු මහතා හේ සංචාරයක නිරත වුණනා. චන් කලඩ පොද විෙෙනඳ පල ස්නවතුන් පො ඇතු ස්ානක කිහිපයක් කෝල්ටන ප්‍රනාන්දුමහතාගේ නිරීක්‍ෂණයට ලක් වුණ. එහිදී චෙන්න් කලඩි පොදදු වෙරඳ පොල අපරිිසිදු ජලය ැරන කාණු පද්ධතිය පොදදු වැසිකිරල පතින අඩු පාඩ හ වෙෙනද ක ටි ල ඉදිකිරීම තත්වය නිරක්ෂණය කෙව. ්‍රදශය නතාව හි පවතින අඩුපාඩු පිළිබඳවද කෝල්ටන ප්‍රනාාදුමහතාගේ දැන්ුවත් කලා එම ගැටලු ජනාධපත්තුමාගේ අවධහනයට යොමුකර ඒවාට කඩිනම් විසදුම් ලබා දීමට පිවරගන්න බව ඒම හතා කියා සිටිය එසමගින් දිවා පුවත් අවසන්බනවා පසුරු දෙකේ සිට අපගේ පැපැ ප්‍රතිකාර්ශයේ බල පොරතුවන්න සුබදවසක www.ipnnews.telk.